ගෞරවනීය ආම්බරණ වහන්සේගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න ජාතික ජනබල වේගයේ වෙනුවෙන් මෙම අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා කටයුතු කරලද සියලු දෙනාගෙනු සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනාගෙනු තවසරයි. පළමු කොටම මෙම අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් වේදිකාවේ ඉන්න අය වගේම අද සහභාගී නොවුණු පිරිසකුත් ඉන්නවා. ඒ සියලු දෙනාට අපේ පැත්තෙන් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන්. ඒ වගේම මෙත සාකච්ඡා වූ පරිදි අපි විශ්වාස කරනවා අද අපේ රටේ මුහුණ දී තිබෙන ගැටලු අතර අර්බුදකාරීම වියවුල්කාරීම ක්ෂේත්‍රය තමයි අධ්‍යාපනය. ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කල්පනා කරනවා අධ්‍යාපනයේ අපේ රටේ පිහිටි වූ ස්ථානය යහපත් පුරවැසියෙකු ගොඩනැගීම, වෘත්තීය පුහුණුවක් සහිත පුරවැසියෙකු ගොඩනැගීම, අධ්‍යාපන විෂය ඥානයක් සහිත පුද්ගලයෙකු ගොඩනැගීම කියන සීමාවට එහා යන සීමාවක් තියෙනවා. ඒ අන් කවරක්වත් නෙවෙයි, අපේ රට ගොඩනැගීමේ ආර්ථික උපාය මාර්ගයේම වැදගත් කොටසක් තමයි අධ්‍යාපනයේ හිමිවන්නේ. ඒ මොකද අපේ රට ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර 65610ක් තිබෙනවා, ජනගහනය මිලියන 21ක් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටරයකට 343 ජීවත් වෙනවා. එන විශාල ජනගහනයක් තිබෙන රටක් තමයි අපේ රට. අනෙක් සම්පත් හැටින් ගත්තාම අපිට විශාල ස්වභාවික සම්පත්, විශේෂයෙන්ම වාණිජ සම්පත් අපිට අහිමි. අපිට තෙල්, ගෑස්, ගල්ලඟුරු, යපස්, රත්තරන් නිදි, තුත්තනායක නිදි වගේ වාණිජ ස්වභාවික සම්පත් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නේ. එනිසා අපේ රට ගොඩනැගීමේදී අපිට වැදගත් ලෙසම ප්‍රයෝග කරගත හැකි සම්පත තමයි අපේ මානව සම්පත. එනිසා අපේ ආර්ථික උපාය මාර්ගයේම වැදගත් කොටසකට හිමිවන්නේ මේ මානව සම්පත දියුණු කිරීම හරහා තමයි. අපේ රට ආර්ථිකයේ ඇති වී තිබෙන විශාල අර්බුදයන්ටද, සමාජයේ ඇති වී තිබෙන සමාජ අර්බුදයන්ටද විසඳුම් සොයාගත හැකි වන්නේ. සමාජ අර්බුද බැලුවොත් මේ ළඟදි මා දැක්ක වාර්තාවක ලංකාවේ මාරාන්තික ලෙස මද්‍රව්‍ය වලට, විශේෂ කුඩු වගේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයගෙන් සිර 78%කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ අසමත්. ඒ වගේම බන්ධනාගාරගත සිරකරුවන්ගේ සිර 60%කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ අසමත්. එනිසා මේ අධ්‍යාපනය සහ සමාජ අපරාධ අතර සම්බන්ධයක් තිබෙනවා. ඒ වගේම මේ අධ්‍යාපනය හා සාමාන්‍ය ගෘහ ජීවිතයේ ආදායම් මාර්ග ජීවන තත්ත්වය අතර සම්බන්ධයක් තිබෙනවා. අපි ගම්වලට ගිහින් බැලුවොත් අපේ දිළිඳුභාවයේ දුප්පත්භාවයේ රේඛාවෙන් අඩියෙම ඉන්න කණ්ඩායම හොයලා බැලුවොත් ඔවුන් අධ්‍යාපනික වශයෙන් පහත් තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපි දන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගත්තොත් විශාල ලෙස දුගීභාවයෙන් යට ආසන වශයෙන් ගත්තොත් 22%කට ආසන ප්‍රමාණයක් ඉන්නේ දුගීභාවයෙන් යට. දුගීභාවයේ රේඛාවෙන් යට ඔහුගේ අධ්‍යාපන මට්ටම් බැලුවොත් ඒ අධ්‍යාපන මට්ටමත් ඉතා පහළ අඩියක තිබෙනවා. ඒ නිසා රටක් හැටියට ගත්තත් අපි මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයක් අපේ අධ්‍යාපනයේ තිබෙන මට්ටමත් අතර සම්බන්ධයක් තිබෙනවා. සමාජ අපරාධ ගත්තත් සමාජ අපරාධවල ප්‍රමාණය අධ්‍යාපන අතර සම්බන්ධයක් තිබෙනවා. ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය සහ ජීවන තත්ත්වයේ අඩු තත්ත්වය කල්පනා කළ බැලුවත් එයත් අධ්‍යාපන මට්ටමත් අතර සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම විශ්වාස කරනවා අපේ රට ගොඩනැගීමේ ප්‍රධානම පාය මාර්ගයක් අධ්‍යාපනය කියලා. ඒ නිසා අපි නිර්මාල් සොයුරාකී පරිදි මෙය ලංකාවේ සංවර්ධනයේ සමාජයක් හැටියට යහපත් කර ගැනීමේ අරගලයේදී ග්‍රාමීය දුප්පත්භාවයට එරෙහි අරගලයේදී වැදගත් ස්ථානයක් අධ්‍යාපනයේ තිබෙනවා. ඒ නිසා අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය සලකන්නේ ඒ හා බරේ. හැබැයි
අද අපේ රටේ අධ්‍යාපනය ඇති වී තිබෙන වියවුල කුඩා කුඩා ප්‍රතිසංස්කරණ වලින් විසඳිය හැකිද? ඒක පාලන යුගයකදී ඇවිල්ලා නේද? ප්‍රධාන පම්පදත ශාලා 1000ක් හදනවා, ගණිතාගාර සහ විද්‍යාගාර. ඒක එහෙම සංකල්පයක් කියලා. ඒතර එයින් විසඳිය හැකිද? තව කණ්ඩායම කල්පනා කරන වෙලාව නෑ. නිර්මල් සූර කිව්වා පරිදිම සෑම පාසලම වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම ප්‍රමුඛතාවයෙන් ගන්න. එවැනි කුඩා කුඩා ප්‍රතිසංස්කරණ වලින් මේ අධ්‍යාපනයේ ඇති වී තිබෙන වියවුලට විසඳුම් ලැබිය හැකි කියලා අප විශ්වාස කරන්නේ. ඒ නිසා අද වළක්වන්න බැරි විදිහටම අපේ රටේ අධ්‍යාපනයට පුළුල් විප්ලවීය පරිවර්තනයක් අවශ්‍යයි. ඒ ඉතාමත් නිර්භයව. මොකද මේ තිබෙන ආයතන විහුවේ මේ තිබෙන රටාව, මේ තිබෙන විෂයන්, මේ තිබෙන අධ්‍යාපන ආයතනගත වී තිබෙන ආකාරය මේ සියල්ල පිළිබඳව යලි සලකා බලන නැවුම් පරිවර්තනයක් අපේ රටේ අධ්‍යාපනයට අවශ්‍යයි. අප විශ්වාස කරනවා මේ ජාතික ජනබල වේග විසින් අද ඔබට ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන්න මේ පුළුල් පරිවර්තන නියෝජනය කරන ප්‍රතිපත්තිය. අපේ මේ අධ්‍යාපන ප්‍රතිපත්ති තව අරමුණු කීපයක් තිබෙනවා. 1. අද අපේ රටේ අධ්‍යාපනයේ තිබෙන්නේ පාසලේ නෙවෙයි, පාසලෙන් එළියේ. උදාහරණයකට ගත්තොත් දරුව පාසල් යන්නේ අද පුරුද්දට, ඉගෙන ගන්න යන්නේ එළියට. ඒ නිසා අපේ එක ව්‍යායාමයක් බවට පත් වෙන්න ඕන. යලි කොහොමද අපේ රටේ අධ්‍යාපනයේ පාසල වෙත ගෙන යන්නේ? ප්‍රධාන අභියෝගය. එළියේ විවිධ මට්ටමේ මිලදී ගැනීමේ හැකියාවට සරිලන අධ්‍යාපනයක් ගොඩනගී තිබෙනවා. ඈත ගිරිභාවේ ඉපදිච්ච දරුවෙකුට එළියෙන් මුදල් නැත්තම් ගිරිභාවේ තමන්ගේ අතේ මට්ටමට මිලදී ගැතිය අධ්‍යාපනයක් තිබෙනවා. ඊට තවත් එකක් මුදල් තිබෙනවා නම් ඔහුට ගල්ගමුවට ඇවිල්ලා අධ්‍යාපනය හදාරන්න පුළුවන්. තවත් එකක් මුදල් තිබෙනවා නම් ඔහු කුරුණෑගල යනවා. තවත් එකක් මුදල් තිබෙනවා නම් ඔහු ගම්පහ යනවා. තවත් එකක් මුදල් තිබෙනවා නම් ගම්පා ටියුෂ ගම්පා කණ්ඩායම් පන්ති දෙනවා. තවත් එකක් මුදල් තියෙනවා නම් ගුරුවරයා ගෙදර එනවා. පැයට 5000. ඒ තමන්ගේ සාක්කුවේ තරමට තමයි අධ්‍යාපන මිලදී ගැනීමේ හැකියාවද තීරණය වී තිබෙන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි සිංග සාප්පුවකට ගිහලා ටීවී එකක් ගන්න බලපුවාම අපේ සාක්කුවට අනුව තමයි අපි ටීවී එක ගන්න. මේ සාක්කුවේ සල්ලි අඩු වුණා අඟල් 12. සල්ලි වැඩි නම් තව ටිකක් තියෙනවා අඟල් 18. තව ටිකක් තියෙනවා 24. තව ටිකක් තියෙනවා අඟල් 60. ඒ වගේ සාක්කුවේ තරමට අපි ටීවී එකක් ගන්නවා වගේ සාක්කුවේ තරමට අද අපිට අධ්‍යාපනය ගන්න සිදු වී තිබෙනවා. එනිසා අධ්‍යාපනය අද තිබෙන්නේ පාසලෙන් එළියේ. එනිසා අපේ පළමු ව්‍යායාමයේ බවට පත් වී තිබෙනවා මේ අධ්‍යාපනයේ යළි අපි පාසල ඇතුළට ගෙන යාම. ඒක තමයි කොහොමද අපි යළි පාසල ඇතුළට මේ අධ්‍යාපනය ගෙනියන්නේ? 2. ආසන වශයෙන් ගත්තොත් පළවෙනි පන්තියේ දරුවන් ඇතුළත් වෙනවා 330,000. මේ 330,000න් 38,000 සාමාන්‍ය පෙළ ලියන්න කලින් පාසල් හැර යනවා. 38,000 ආසන වශයෙන් 12,000 ළමයි 100ක් ඇතුළත් වුණොත් පාසල හැර යනවා 12,000. 330,000ක් ඇතුළත් වුණාම 38,000 පාසල් හැර යනවා සාමාන්‍ය පෙළට කලින්. සාමාන්‍ය පෙළෙන් තව විශාල පංගුවක් අත්තර යනවා. උසස් පෙළින් තවත් විශාල පංගුවක් අත්තර යනවා. අවසානයේදී 28,000ක් වෙනි කුඩා පංගුවක් උසස් අධ්‍යාපනයට අවතීර්ණ වෙනවා. ඒ කියන්නේ දරුවෝ විශාල නිකන් මන්තිරු 6ක පාරකින් අධ්‍යාපනයේ පළමු දොරටුව පටන් ගන්නකොට ඔවුන් අවසාන උසස් අධ්‍යාපනයට අවතීර්ණ වෙන්නේ දෙවට පාර දෙවටක් දිග යනවා. විශාල පාරක 330,000ක වගේ දරුවෝ වෙනවා. පාරේ යනකොට එක එක සතම් කණු ආසන්නයේදී දරුවෝ පාසල හැර ගිහිල්ලා අන්තිමට උසස් අධ්‍යාපනයේ දරුවෝ යන්නේ දෙවටක් දිග යන තරමට දරුවෝ. එනිසා අපි ඊළඟ අභිප්‍රාය බවට පත් වෙන්න ඕන. මේ අධ්‍යාපනයේ දොරට පිවිෂ්ඨ වෙන හැම දරුවාම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් කර තිබෙන්නේ අවුම් වශයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රඥන් සහිතව උපාධිධාරීන් බවට 28%ක්වත් පරිවර්තනය කළ යුතුය. ඉතිරි කණ්ඩායම යම් වෘත්තියේ නිපුණතාවයක් සහිත ඩිප්ලෝමාධාරී කැටයට එළියට ආ යුතුය. කියන අධ්‍යාපන දොරටුවෙන් ඇතුළත් වෙන කිසිදු දරුවෙක් අතරමඟදී අධ්‍යාපන දොරටුවෙන් එළියට වැටීමක් සිදු නොවන ආකාරයේ සිළු දරුවාම
එම දොරටුවෙන් යලි එළියට එන්නේ ප්‍රවිෂ්ඨව දොරටුවෙන් නේද? ඒ ගමන් මාර්ගය අවසන් කළා යලි එළියට එන්නේ. ඔහුට අධ්‍යාපන හෝ වෘත්තීමේ පුහුණුවක් සහිත කණ්ඩායමක් ලෙස. එය මේ අධ්‍යාපන ප්‍රතිපත්ති එක් කරමුණක් බවට පත් වී තිබේ. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ අධ්‍යාපනයේ අද ඇති වී තිබෙන බර, මේ බර විශාල ප්‍රමාණයක් උසුලන්නේ දෙමව්පියන්. ඒ නිසාද ගෙදරකට අධ්‍යාපනය හදාරන දරුවෙක් ඉඳීම ඒ ගෙදරට බරක් වෙලා තිබෙනවා. නිකක් ඒ කියන්නේ ගෙදරට බරක් අපි ඕන තරම් දැකලා තියෙනවා. දැන් මේ සෝමසිරි මහත්තයා කරදරයිනි, දරුවෝ දෙන්නම උසස් පෙළ කරනවනේ. ඒ කියන්නේ දරුවෙක් අධ්‍යාපන හැදෑරීම ගෙදරකට බරක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ප්‍රතිපත්ති ඊළඟ අරමුණ බවට පත් වෙන දේ තමයි දරුවාගේ බර ගෙදරට දෙනවා වෙනුවට, ඒ දරුවාගේ හිමි පවුලට දෙමව්පියන්ට ලබා දෙනවා වෙනුවට දරුවන්ගේ සියලු බර රාජ්‍ය වෙත පවරා ගැනීමේ ප්‍රතිපත්තිය. මෙන්න මේ අරමුණු සහිතව තමයි මේ ප්‍රතිපත්ති සකස් වී තිබෙන්නේ. ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ආරම්භය අපි හිතනවා මේ අපි ප්‍රතිපත්තිය සඳහන් කරලා තියෙන පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන, සාමාන්‍යයෙන් මේ ලදරු පාසල් කියන එකෙන් ඔබට යන සංකල්පයක් ඒක ඇතුලේ තිබෙනවා. කෙසේ වුවත් අද අපේ රටේ තිබෙන ලදරු පාසල් පෙර පාසල මොන මට්ටමේද තිබෙන්නේ? සාමාන්‍ය ගම්මල ගට්ටුවත් පෙර පාසලක් ආරම්භ වෙන්නේ කොහොමද? උසස් පෙළ කරලා ගෙදරට වෙලා ඉන්න දැරිවියක් ඉන්නේ. ඇයට රැකියාවක් හොයාගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දෙනවා. ඉස්සරලා මේ ඇයගේ ඥාතීන්ගේ දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් එකතු කරගෙන ගෙදර මැදසාලේ උගන්වන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක දකින නේද අවට දරුවෝ ආයේ මෙයාට කියන මගේ දරුවාත් එවන්නම් කියලා. දරුවෝ 10ක් විතර ඇති වෙනවා. ඊට පස්සේ මිදුලි පොඩි හට් එකක් ගන්නවා. ඊට පස්සේ මන්ත්‍රීවරේ කාපුවාම මට පුටු දෙකක් අරන් දෙන්න කියලා. එහෙම නැත්නම් මට ඒ දරුවට අවශ්‍ය වෙන බහන් ක්‍රීඩ මොනවාරි බහණ්ඩයක් අරන් දෙන්න කියලා. ඉතින් මන්ත්‍රීවරු ප්‍රතිපාදන වලින් ඔය ගොඩාක් මන්ත්‍රීවරු බලන්න ප්‍රතිපාදන වල විශාල ප්‍රමාණයක් ඔය පෙර පාසල් සංවර්ධන සඳහා යොදවුවා. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඒක ගමේ ප්‍රධානම පෙර පාසල වෙනවා. මොකද පෙර පාසල. එනිසා අපේ රටේ පූර්ව ළමාවිය සංවර්ධනයේ පිළිබඳ දක්වලා තිබෙන ඉතාමත් අඩු අවධානය. අපි විශ්වාස කරනවා ඒ සඳහා තමන් නිපුණතාවයේ හැකියාව දැනුම තිබෙන කණ්ඩායම වැඩියෙන්ම යොදවන්න ඕන ළමේ, ඒ කියන්නේ ලදරු අවස්ථාවේදී ඒ සඳහා හැකියාවක් තියෙන කෙනෙක් ඉන්න ඕන. එයි සාමාන්‍යයෙන් තමන්ට වචන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් නම්, තමන්ට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණාම එතකොට යම් ප්‍රමාණයකට එයාට ඒ සංවාද කරගන්න පුළුවන්. හැබැයි කුඩා දරුවෙකුට එහෙම බෑ. ඒ දරුවා හැසිරෙන ආකාරයෙන්, ඇය දක්වන ප්‍රතිචාරයන්ගෙන්, ඇයගේ වමනාවන් තේරුම් ගැනීමට හැකියාවක් සහිත කෙනෙක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා පළමු කොටම අපි මේ විසිරී තිබෙන අක්‍රමවත්භාවයට පත් වී තිබෙන මේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රමවත් සහ ආයතනගත කරමින් ඒ රාජ්‍ය කාර්යභාරය බවට පත් කරන්න. අද ඒ මුළුමනින්ම රාජ්‍ය විසින් අත්තරලද කාර්යභාරය. එනිසා ඒ කාර්යභාරය රජයට පවර ගන්න. ඊළඟ පාසල් පද්ධතිය ඇති තිබෙන විශාල විසමතාවයි. මා ළඟදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. ලංකාවේ වැඩිම ඉල්ලුම සහිත පාසල් කීයක් තියෙනවද කියලා. උංගා පාසල් 36කට තමයි ලංකාවේ වැඩිම දරුවන් ඉල්ලන්නේ පාසල් 36කට. පාසල් 36ට ඇප්ලිකේෂන් එනවා ලක්ෂයක්. පාසල් 36කට ඇප්ලිකේෂන් ළමයි ඉල්ලනවා ලක්ෂයක් ඉල්ලනවා පාසල් 36. 330,000 පළවෙනි පන්තියට ඇතුළු කරගන්න ආසන්න වශයෙන්. පාසල් තියෙනවා 10,062ක් විතර. හැබැයි පාසල් 36කට ලක්ෂයක් ඉල්ලුම් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ ඉල්ලුම් කරන ලක්ෂය නේද, මේ ඉල්ලුම් කරන ලක්ෂය මේ ගන්න නෙවෙයි කපන්න ක්‍රමයක් හදන චක්‍රලේඛන කියන්නේ කපන්න. අපිට මතක එක් කාලෙක ඔයගොල්ලන්ට මතක ඇති. ඊට පස්සේ මම ඇහුවා මේ ප්‍රශ්නේදීම මේ පාසල් 36ට ළමයි ගත හැක්කේ කොච්චරද කියලා. ඒ කියන්නේ පාසල් 36ක් තිබෙනවා, ඇප්ලිකේෂන් ලක්ෂයක් එනවා, ළමයි ගන්න පුළුවන් නේ 8000ක් වගේ කියලා. දැන් ළමයි 90000ක් කපන්න ඕන. ඒක චක්‍රලේඛන කියන්නේ කපන එක. 8000ක් කපනවා. මේ 92000ක් කපලා 8000ක්
තෝරගැනීම. ඔයාලා මතක ඇති එක කාලයක් ඔය චක්‍රලේඛන විරුද්ධ නඩුවක් ගියා. ශේෂ්ත්‍රාධිකරණ මිස්තරත්ෙන් සිල්ල මහත්මයා ඉන්න කාලේ. ඇතර ගෝමි අපේ ළමයි තේරිලා නැහැ කියලා. අම අධ්‍යාපන අමාත්‍යංශය කියලා පැමිණිල්ලක් දැම්මා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන චක්‍රලේඛනයක් හදලා එව්වා. ඒකෙන් උනේ මොකද? අර ඉස්සලා තෝරාගත්තු 8000 එළියේ වෙන 8000ක් ඇතුළේ. ඊට පස්සේ එළියට වැටිච්ච එක ගියා ශේෂ්ත්‍රාධිකරණයට. ශේෂ්ත්‍රාධිකරණ නඩුවක් දැම්මා. මේ හරි අසාධාරණ මේ චක්‍රලේඛන අපේ දරුවන්ට අසාධාරණයක් වෙලා තිබෙනවා. දැන් අපේ දරුවා බාර ගන්න අලුත් චක්‍රලේඛනයක් හදන්න කියලා. ශේෂ්ත්‍රාධිකරණ අලුත් එකක් හදුවා. මොකද උනේ? ඉස්සලා 8000ක් එළියේ, පස්සේ 8000ක් එළියේ, වෙන 8000ක් ඇතුළේ. දැන් මේක චක්‍රලේඛන වල විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්ද? මේක කිසිසේත්ම චක්‍රලේඛන විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේ පාසල් 36 ඇප්ලිකේෂන් ලක්ෂයක් ආවට ඉඳ තියෙන 8000යි. එනිසා මේ පාසල් අතර ඇති වී තිබෙන බරපතල විෂමතාවය. ඒක සරල නෑ. මා සංඛ්‍යා දත්ත කීපයක් ඔබට කියන්නම්. 2017 වසරේ පාසල් 36කට ලක්ෂයක් ඉල්ලුම් පත්‍රයකට එක ළමයෙක්වත් ඇතුළත් කරගත්තු නැති පාසල් තියෙනවා 433. පාසල් 433කට එක ළමයෙක්වත් ඇතුළත් කරගන්නේ. පාසල් 137කට ඇතුළත් කරගෙන තියෙන එක ළමයේ. දැන් ඒ ළමගේ ජීවිතේ මොකක්ද? පාසල් 138කට ළමයි ඇතුළත් කරලා තිබෙන්නේ දෙන්නයි. දෙන්න ගන්න. පාසල් 433කට එක ළමයෙක්වත් නැහැ. පාසල් 137කට එක ළමයා ගන්න. පාසල් 138කට ළමයි දෙන්න ගන්න. සාමාන්‍යයෙන් බැලුවොත් පාසල් 1345කට ළමයි 5ට වඩා අඩුයි. පාසල් 1345කට ළමයි 5 දෙනාට වඩා අඩුයි පළවෙනි පන්තිර ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ නේද පාසල් 1845 සමාන 1845කට ළමයි 5 දෙනාට වඩා අඩුයි පළවෙනි පන්තිර ඇතුළත් වෙලා තිබෙන්නේ. හැබැයි පාසල් 36කට ඇප්ලිකේෂන් ලක්ෂයක් ඉන්නවා. එනිසා මේ පාසල් අතර ඇති වී තිබෙන මේ විෂමතාවයට අපිට උත්තරයක් අවශ්‍ය වෙයි තිබෙන. ඒ වගේම ගුරුවරු බැලුවොත් එක ගුරුවරයෙක් ඉන්න ඉස්කෝල 54ක් තිබෙනවා. ගුරුවරු දෙන්නෙක් ඉන්න ඉස්කෝල 97ක් තිබෙනවා. ගුරුවරු 10ට වඩා අඩු පාසල් 3349ක් තියෙනවා. ලංකාවේ පාසල් වලින් 3න් එකකම ගුරුවරු 10ට වඩා අඩු. ළමයි ගත්තොත් ළමයි 50ට වඩා අඩු ඉස්කෝල 1486ක් තියෙනවා. ළමයි 50ට වඩා අඩුයි පාසල් 1486ක. ළමයි 5 දෙනෙක් ඉන්න ඉස්කෝල 262ක් තියෙනවා. පහට වඩා අඩු. එක ළමයයි ළමයි සමයි එක ළමයයි ළමයි 15 අතරයි. එක ළමයයි ළමයි 15 අතර පාසල් තියෙනවා 262. ළමයි 30ට වඩා අඩු පාසල් තියෙනවා 510ක්. ළමයි 50ට වඩා අඩු පාසල් ඔක්කොම ගත්තම 1486ක් තියෙනවා. ඒක පාසල් 1480ක ළමයි 50ට වඩා අඩුයි. දැන් අපි හිතමු මේකේ නිවාස අන්තර තරගයක් තියෙනවා කියලා. ඕලු නෙළුම් මානෙල් කියලා මේ ළමයි 50 බෙදන්න ඕන. එක 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 නිවාසයකට ලැබෙන්නේ නේද 16යි 16යි 18යි මොමනේ නේ 17යි 17යි 16යි එහෙම ගත්තොත් හරිනේ 17යි 17යි 16යි දැන් සාමාන්‍ය ඉවෙන්ට් කීයක් තියෙනවද 19 හත් මොකද 11න් 15 13න් 15 17න් 15 මේ 15 ටික හදපුවා දුවන්න පණින්න ඔක්කොම ඉවෙන්ට් තියෙනවා 50ක් විතර ඒ නිසා මෙවැනි පාසලක හැම දරුවම එක ඇයි එක එක ළමයි දුවන්න ඉන්නේ එක ළමයි පණින්නේ ඉතින් ඒගොල්ලෝ දරුවෝ නෙවෙයිද මම අහන්න එක ප්‍රශ්නේ එකම එක දරුවෙක් හෝ ඒ දරුවා දරුවෙක් නෙවෙයිද ඒ දමෝපියන්ට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා අපේ රටේ සෑම රටකටම වඩා වැඩියෙන් තමන්ගේ දරුවන්ට උගන්වන්න වේශමාංශ වෙන දෙමෝපියනි ලංකාවේ විශාල දෙමෝපියන් ප්‍රමාණයක් දෙමෝපියන් මොකද අපේ සාමාන්‍ය ගම්මල සංකල්පයක් තිබෙනවා මට වඩා නේද වැඩියෙන් මගේ දරුවට ඉගැන්නුවොත් මට වඩා හොඳ අනාගතයක් මගේ දරුවන්ට හම්බ වෙයි කියලා. මේ මේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා අපි දැකලා තිබෙනවා ළමයා ගැබට එනකොට තමයි අධ්‍යාපනයේ සැලසුම් හදන්නේ. ගේ මාරු කරනවා, ලයිට් බිල් මාරු කරනවා, වතුර බිල් මාරු කරනවා, ඉස්කෝලේ කෝය ගන්න. ඒ විතරක් නෙවෙයි. දරුවා ගැබෙන් එළියට ගන්න කාලයක් තීරණය කරනවා. ඒ ඉස්කෝලේ ඇතුළත් කිරීමේ දින අනුව ලංකාවේ මම මේ ළඟදී මට වෛද්‍යවරු කණ්ඩායමක් කො ලංකාවේ වැඩිම දරුවෝ පස් සිද්ධ වෙන්නේ ජනවාරි 15 31 අතර වැඩිම දරුවෝ පස් ජනවාරි 15 31 අතර. ඇයි?
ජනවාරි 31ට කලින් දරුවෝ ඉපදුණු අවුරුද්දක් කලින් ඉස්කෝලේ යවන්න පුළුවන්. ඒගොල්ලෝ එහෙමනේ මයිස්. ජනවාරි 31ට කලින් ඉපදුණු අවුරුද්දකට කලින් ඉස්කෝලේ යවන්න පුළුවන්. ඒ නිසා උපරිම try කරනවා ජනවාරි 31ට කලින් ගන්න. අපේ සහෝදර කෙනා මාතලේ යමට කතා කළා. අයියේ වැඩේ හරි කිව්වා. මම මොකෝ. නෑ නෑ බබා හම්බුණා නම් ගිට කිව්වා. මගේ ඉතින් ප්‍රශ්නයක් නෑනේ. නෑ 31ට කලින් කොහොම හරි ගත්තා කිව්වා. දැන් මම අවංකව කියන්නේ දැන් මේ මේ පොරයක් තියෙන ඉතින් ඒ කියන්නේ දරුවාගේ ඒ ගැබේ කුසේ කාලේ තව සති දෙකක් නේද කුසේ කාලේ තියෙන පෙබරවාරි 14 හැබැයි පෙබරවාරි 14 දරුවා ඉපදෙනකම් බලන් හිටියොත් නේද අවුරුද්දක් ගෙදර ඉන්න වෙනවා නිසා ගැබේ ඉන්න කාලේ අඩු කරනවා මෙහෙම මහන්සි වෙන දෙමව්පියෝ මම හිතන්නේ නෑ ලෝකේ කිසිදු රටක දෙමව්පියෝ මේ තරම් තමන්ගේ දරුවන්ට උගන්වන්න වේස මහන්සි වෙනවා කියලා හැබැයි සිද්ධ වෙලා තියෙන කුමක් තුන් ලක්ෂ 30000ක් ඇතුළත් වෙනකොට 38000ක් සාමාන්‍ය පෙළට කලින් අත්තරලා යනවා සාමාන්‍ය පෙළෙන් උසස් පෙළෙන් හැලිලා නේද විශ්වවිද්‍යාල වර්ම යාමන්නේ 28000 නම් අර දරුව පිළිබඳවත් ඒ බලාපොරොත්තුවම තමයි දෙමව්පිය හිටියේ හැබැයි දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න අසමත් වී තිබෙනවා ඒ නිසා පළමු කොටම අපි මේ පාසල් පද්ධතියේ යලි ස්ථානගත කිරීම ගැන කල්පනා කරලා බලන්න මගේ මේ යෝජනාවේ තිබෙනවා යලි ස්ථානගත කරන්න මේ එක ළමයෙක් යන එක ළමයෙක්වත් ඇතුළත් වෙන පාසල් එක ළමයෙක් ඇතුළත් වෙන පාසල් ළමයි දෙන්නෙක් ඇතුළත් වෙන පාසල් ප්‍රමාණය එක ගුරුවරු 5ට වඩා අඩු පාසල් ළමයි 50ට වඩා අඩු පාසල් නේ පාසල් ඒ නිසා යලි ස්ථානගත කිරීමක් ගැන කල්පනා කරන්න ඕනකම තිබෙනවා අන්න එහෙම කල්පනා කිරීමේ යෝජනාවක් මෙම අධ්‍යාපන ප්‍රතිපත්තියට ඇතුළත් කොට තිබෙනවා ඊළඟ දරුවන්ට යන්න වී තිබෙන දුර කලාප විශාල දුර කලාපයක් අද දරුවන්ට යන්න සිදු වෙනවා මම දන්නවා ගල්ගමී ඉඳන් මලියදේවට දරුවන් එනවා මෙහි හබ ඒ කියන්නේ මින්නේරි ඉඳන් නూర ධර්මරාජට ළමයි යනවා මින්නේරි ඉඳන් සාමාන්‍ය ගතොත් අපි දන්නවා සුනි සෝද දන්නවා නේ මින්නේරි ඉඳන් දරුව එනවා මේ මේ ධර්මරාජට නూర පාන්දර 4ට නැගිටින්නේ 8ට 10ට ගෙදර ඉන්නේ ඒ නිසා අද දරුව විශාල ප්‍රමාණයක් මේ අධ්‍යාපනයේට මුහුණ දීම නිසා මානසික ආතතියට ලක් වෙලා තිබෙනවා මට මේ ළඟදී හම්බුණා ප්‍රධානම අපි පෙරේද එකතු කරා මේ පෞද්ගලික පන්ති උපකාරක පන්තිවල ගුරුවරු කණ්ඩායම එතන තරුණ ඉතාමත් දක්ෂ ඔය රසායන විද්‍යා ගුරුවරයා මේ වෙලාවේ කොළඹ ජනප්‍රියම එයා කිව්වා ඔයාගේ පන්තිවල ළමයි 1000 2000 ඉන්න පන්ති තියෙනවා කිව්වා ආසන්න වශයෙන් ළමයි 1000ක් ඉන්න පන්තියක ළමයි 50 දෙනෙක්වත් අඩුම තරමේ මාසයකට වතාවක් මානසික වෛද්‍යවරේ කම්බිනනවා මානසික ආතතියින්ට මුහුණ දෙලා තියෙන විශාල ළමයි ප්‍රමාණය. ඒ කියන්නේ මාස ඒ කියන්නේ ඉඳ හිට නෙවෙයි. ඒ කියන්නේ සෑම මාසයකටම ක්ලිනික් එකට යන ළමයි 50 ළමයි 1000ක් අතර ළමයි 50ක් ඉන්නවා කිව්වා. සෑම මාසයකම ක්ලිනික් එකට යන මානසික වෛද්‍යවරේ කම්බිනනවා. මේ ආතතිය දරා ගන්න මේ දරුවන්ට. අර මානසික වශයෙන් විශාල අර්බුදයන්ට මේ දරුවෝ මුහුණ දී තිබෙනවා. ආ ගණන් හදලා මට පෙන්නුවා. උසස් පෙළ දරුවෙකුට සතියේ ඉතුරු වෙන්නේ වරු 3යි. ඒකත් ඉතුරු වෙන්නේ වරු 3යි. එයා සරල ලෙස වෙලොත් මේ පන්ති තියෙන මේවා තියෙනවා මේවා තිබුණාම වරු 3ක් ඉතුරු වෙනවා. ඒතර මේ මුළු විෂයන්ම වරු 3කට. ඒගොල්ලෝ කියපත් කියන්නේ ඒක. මේ වරු 3කට මේ විෂයන් උගන්වලා පාඩම් කරන්න බෑ. ඒ නිසා අපි කරන දේ තමයි එන ප්‍රශ්න ටික කටපාඩම් කරමු. උත්තර කරන්නේ නිසා ඒගොල්ලගේ පැත්තනොත් තියෙනවා ඔය එයාගේ පැත්තනොත් මේක වෙනස් විය යුතු තිබෙනවා මේ දරුවන්ට ඇති වී තිබෙන මානසික ව්‍යාකූලතාවය ඒක ඉතා බරපතල ප්‍රශ්නයක් අද අධ්‍යාපනය එනිසා දරුවන්ට අවශ්‍ය වෙන ළමා කාලයක් හිමි වෙන අධ්‍යාපන ප්‍රතිපත්තියකට අපි යන්න ඕන ඒකෙදි මා කිව්ව අර කරුණු දෙකම මේ යෝජනාවේ තිබෙන්නේ තමන්ගේ ගෙදර සිට උපරිම පාසලකට දුර කිලෝමීටර 4ක් විය යුතුයි පෙර පාසලක නම් ගෙදර සිට උපරිම දුර කිලෝමීටර 2ක් විය යුතුයි. ඒ වගේම ඒ දරුවා ගෙන යාම සඳහා ඔබ දන්න ජපානයේ වගේ රටක් ගත්තොත් ජපානයේ වගේ රටකට බයිසික ඒ කියන්නේ රත වාහන වලින් දරුවෙකුට පාසලට එන තහනම්. එක්ක පයින් එන්න ඕන එක පුට් සයිකල් එන්න ඕන. එන කාර් එකේ බස් එකේ දරුවන්ට එන්න බෑ ජපාන් වගේ රටවල. මොකද ආසන්න පාසලක් තිබෙනවා. ਉਹ පාරේ යන්නේ ඔහුට පරිසරයත් එක්ක සම්බන්ධයක් හදනවා. ਉਹ සමාජ සත්වෙක් බවට පත් වෙනවා. ਉਹ මිනිසුත් එක්ක ඇසුරු කරන මිනිස්සු මුණ ගැහෙනවා. නේද මේ ඔක්කොමත් එක්ක එහෙම තමයි ජීවිතය ගොඩනගන්නේ අපි මොකද කරන්නේ අපි අපි හදන්නේ සමාජ සත්වෙක් නෙමෙයි පාන්දර නැගිටලා වාහනෙට නගිනවනේ පටවනවා පාන්ට පටවනවා ආය හවස 8 දේ විතර වාහනෙන් ගන්නවා 17 කඩනවා වගේ
සැමටින් එකට දානවා නේද? ආය අපි ඉවන්න ඕන සැමටින් එක ගන්න මේ වගේ තමයි. ඉතින් ඒ දරුවන්ට කිසි සමාජ ජීවිතයක් නැහැ. කිසි කෙනෙක් බාහිර කීවීමක් නවකතාවක් කවියක් කිසිවක් කරන්නේ නැහැ. ගොඩක් ඉස්සර අපිට මතකයි නේ සාමාන්‍ය ගම රමයි ළමයි රංචු ගහනවා රණ්ඩු වෙනවා අද එහෙම එකක්වත් නැහැ. ඒක එහෙම එකක්වත් නැහැ. ඒ නිසා ළමයිට නැවත ළමා කාලේ ලබා දීමේ ප්‍රතිපත්තියක් අපි මේ අධ්‍යාපනයේ ඇතුළු කරනවා. ඊළඟ අපි මෙතන ගොඩක් කියවුණු මේ 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 අර විභාග කේන්ද්‍ර කරගෙන මේ අධ්‍යාපනයේ වෙනුවට සමාජ සත්වයක් ඉතා හොඳ නිර්මාණය කරන ඒ ඉතා හොඳ සමාජ සංවර්ධායක වෙන පුරවැසියෙක් නිර්මාණය කරගත්තු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපිට අවශ්‍ය වෙයි. ඒ වගේම මේ සාර්ථක කර ගැනීම අපේ රටේ ගුරුවරුන්ට දැන් ගත්තොත් ළමයන් ඉස්කෝලේ අවුරුදු 13යි. උපරිම ගත්තොත් ළමයෙක් යන්නේ ඉස්කෝලේ 13යි. ගුරුවරයෙක් උත්තර කාලයක් යනවා. ගුරුවරේ පාසල් යන අවුරුදු 30ක්. එක් අවුරුදු 25න් ගුරු වෘත්තියට ආවනම් 55 වෙනකන් අවුරුදු 30ක් පාසල් යනවා. ඒ කියන්නේ 1989 ගුරු වෘත්තියට බැඳුණු කෙනා අදත් ඉස්කෝලේ යනවා උගන්නන්න. අධ්‍යාපනය ඔහු ඉගෙනගත්තු අධ්‍යාපනය ඔහුට ඒ වෙලාව තුන සමාජ අධ්‍යක්ෂින් ඔහුගේ ඒ වෙලාවේ අධ්‍යාපන ඇති විතිමන වර්ධනයන්ගේ මට්ටම තමයි ඔහු සතුව තිබෙන්නේ. ඒ නිසා ඇත්තටම වැඩි අවධානයක් යොමු කරන්න ඕන ළමයිට උගන්වනවා වගේම ගුරුවරුන්ටත් නව දැනුම ගලාගෙන යන ක්‍රමවේදයක් අද අඩුම තරමේ අවුරුදු 5කට සැරයක්වත් සෑම ගුරුවරයෙකුටම නව දැනුම ගලාගෙන යන පුහුණු පාඨමාල ආරම්භ කරන්න ඕන. එන ගුරු මොකද අවුරුදු 30ක් අවුරුදු 30ක් නෝ දැනුම කොච්චර වෙනස් වෙනවද දැන් අපි 89 කියලා කියන ආසන්න අපි පාසල් ගියපු කාලේ අපි දැන් අරන් බැලුවොත් උසස් පෙළ පන්තියක විෂය සැලකිත ප්‍රමාණක වෙනස් වෙලා තිබෙනවා සැලකිත ප්‍රමාණකේ ඒවට ප්‍රයෝග කරගෙන තාක්ෂණ වෙනස් වෙලා තිබෙනවා හැබැයි අපේ අවධියට වඩා ඒක වෙනස් වී තිබෙනවා ඒ ඉත ගුරුවරුන්ට නැවත අධ්‍යාපන ලබා දීම ගුරු පුහුණුව කියන එක අතිශය වැදගත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඊළඟ තමයි ගුරු වෘත්තියට බැඳීම අද ගුරු වෘත්තියට බැඳීම සිදු වී තිබෙනේ තමයි මම මේක වේදයක් හිටින කෙනා නෙවෙයි වැඩිම ප්‍රමාණයක් අද ගුරු වෘත්තියට එමින් තිබෙන කාන්තාවන්ගේ පැත්තෙන් ඇයි ඒ ඇයි නිදහස කල්පනාවක් තිබෙනවා 1:45ට ඇරෙන්න පුළුවන් 3 වෙනකොට ගෙදර යන්න පුළුවන් සෙනසුරාදා දිනන නිවාඩුයි නේද මාස 3 සැරයක් දින නිකන් දින මේ 21ක් වගේ නිවාඩුවක් ලැබෙනවා ඉන්සන් නිදහස් පෞලිත් බලාගෙන දරුවොත් බලාගෙන නිදහස් වෘත්තියක් ගුරු වෘත්තිය කියන පැත්තෙන් තමයි අද ගුරු වෘත්තියට වැඩිපුර එළඹෙන්න පෙළඹලා තිබෙන්නේ. හැබැයි ගුරු වෘත්තියට වැඩිපුර පෙළඹෙන්න ඕන මොන පැත්තෙන්? ඒ සමාජ වගකීමක්, ඒ සමා අනාගත සමාජ බාර ගැනීම සඳහා ඉන්න දරු પરම්පරාව ගොඩනැගීමේ පැත්ත. ඉතාමත් වගකීම් සහිත වෘත්තියක් ලෙස නෙවෙයි අද ගුරු වෘත්තිය ජනප්‍රිය වෙලා තිබෙන්නේ. අද ගුරු වෘත්තිය ජනප්‍රිය වෙමින් තිබෙන්නේ නිදහස් රැකියාවක් ලෙස. ඒ වගේම ඉතාමත් අඩු වැටුප් සහිත රැකියාව. අපි දන්න සමහරට ගත්තොත් මට සමහරයි කියලා තිනෝ. අවුරුද්දට සාරි 3ක් ගන්න උනොත් මාසෙ පඩි එකට ඉවරයි. එතෙන් දෙවිලා තියෙන්නේ. ඒ නිසා මේ යෝජනාවලියත් ඇතුළත් කළ තුන ගුරු වෘත්තිය අඩුම තරම අපේ රටේ ප්‍රධාන වෘත්තීන් 10 එක වෘත්තියක් බවට ගුරු 10 ඇතුළත ගුරු වෘත්තිය ඇතුළත් වී තිබේ. එය ඒ පැත්තෙන් ප්‍රතිසංස්කරණ අද අපිට අවශ්‍ය වී තිබේ. ඊළඟ ගත්තොත් විෂයංගයේ සිද්ධ විය හැකි වෙනස්කම්. අපි දන්න සාමාන්‍යයෙන් ගත්තොත් ලෝකයේ වේගයෙන් අද දැනුම අලුත් දැනුම උත්පාදනය කරමින් යනවා. අලුත් දැනුම හඹාගෙන යන ලෝකයක් නිර්මාණය වෙ තිබෙනවා. ඒ නිසා දැනුමේ විශාල පරිවර්තනයක් වෙනදාට වඩා වැඩි වේගයෙන් සිදු වෙමින් තිබෙනවා. හැබැයි සිදුවන පරිවර්තනය අපේ රටේ අධ්‍යාපනයට උකහා ගන්න සමත් වී තිබෙනවා. ලෝකයේ දැනුම වේගයෙන් සංසරණය වීමේ එළිය තිබෙන ගමන් අපි පරණ පුරුදු අධ්‍යාපනයක් උගන්වමින් යනවා. ඒ නිසා මේ සිද්ධ වෙයි තිබෙන නව දැනුමත් එක්ක අපි කොහොමද ඒවා අපේ පාසල ඇතුළත අපේ විශ්වවිද්‍යාලවලත් අපේ උසස් අධ්‍යාපන ඇතුළත බද්ධ කරගන්න කියලා යෝජනාව සසලකෙල්ලක් අපි ලක් කරලා තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ ඇති වී තිබෙන අධ්‍යාපන වියවුලෙන් අපේ රට ගොඩනැග ගැනීම අපේ දරු પરම්පරාවට මේ වියවුලට වියවුලෙන් මුදවා ගැනීම කාර්යයක් මම හිතන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියට පැවරී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන වැදගත් යෝජනාවන් සහ කරුණු ගණනාවක් මේ ප්‍රතිපත්තියට ඇතුළත් කරලා තිබෙනවා. මම හිතන්නේ අපිට ප්‍රශ්න අහන්න අවස්ථාවක් තිබෙන නිසා නේද? මම ඉතින් අවසන් කරන්නම්. ඉතින් නැවත වතාවක් කියන්නේ අධ්‍යාපනය තමයි අපේ රටේ සංවර්ධන මාවත අපේ සමාජයේ සංවර්ධන මාවත තියෙන අධ්‍යාපනය හරහා ඒ නිසා ඒ සඳහා අපි හැම දිනාගේම දායකත්වයේ මැදිහත් වීම අපේක්ෂා කරමින් නමමනතර වෙනවා භූමි ස්තුතිය හැම දිනාට.